එපීසි වලගේ බිදවශම අට දක්කා වැඩියුණාම අපිට එපස් වලාගේ ගන්න පුළුවන් එකරන එපසි අඩු කරලා තුට අපිරන්නේ එකෙන් බිදවශම අටක් අඩුකරපුවා බිදවශම දෙකයි එන එපසි වැඩි වෙන වෙලාවක එපස් වලාගේ අඩුවෙන්න්න පටන්ගන්න එපස් වලාගේ අඩුවෙන තකොට ද එපස් වලාගේ මෙතන ගත්තන අපි බිදවශම අටයි මෙතන MPC වලාගේ බිින්දවේශම දෙක කියන මට්ටමේ තියෙද්දී බිින්දවේශම දෙක මෙතන බිින්දවේශම දෙක කියන මට්ටමේ තියෙද්දී MPC MPS වලාගේ බිින්දවේශම අටයි මෙතන MPC බිින්දවේශම දෙකේ ඉඳන් බිින්දවේශම අටට වැඩි වුණාම අපිට MPS වලාගේ ආවේ බිින්දවේශම දෙකයි කිය හරි දැන් මෙතන දි හිතන්නකෝ ජාතික ආදායම අපිට 1000 කියලා තියෙනවා අපි මේ රිනසී වලාගේ ගමුකු රිනසී වලාගේ තියෙනවා රිනසී වල බායක ගත්තොත් ඒකේ වගේ තියෙනවා 10ක් කියලා ඉතන රින 10ක් කියලා තියෙනවා වයි දුන්නා හරි මේකදී අපි සේවින් එක ගත්තොත් මම උදාහරණයක් පැහැදිලි කරන්නම් මේක ගත්තොත් අපි මේව ලියන්න පුළුවන් ඉක්රින c y කියන එතකොට අපිට MPS ඉක්රින c කියන්නේ MPS මෙතන රින 10 ගත්තා රන සී කියන MPS තුර බිින්දවේශම හටයි බිින්දවේශම අටය දාහෙෙන් වැඩිකරෝ අපිට මෙතන එන්නේ රින්න දහය දන අටසී රන දහයෙන් අටසීයක් අඩුකරපුවාම බිට හස්සී අනුවක් තමයි සේවින්න එක විදියට එන්නේ ඒ කියන MPC බිින්දවදේශම දෙක කියන අවස්ථාවදී අපිට සේවින්න එක එන්නේ අස්සී අනුව හැබ MPS වැඩි වෙන වෙලාවක MPS වැඩි වෙන වෙලාවක අපි මේක හැදුවෝන් හලියන්නම කරන්න රින දහය දන බිින්දවේශම අටයි MPC බිින්දවේශම අට වෙන නිසා MPC අපිට MPS ගන්න පුළුවන් බිින්දවේශම දෙකයි කිය බිින්දවේශම දෙක ජාතිකාදායම නොවෙනස්ස තියෙනවා දාහ මට්ටමීම දාහහි වැඩි කරනවා දා වැඩිකරොත් රින දහය දන දෙසීය කියල තමයි රින දහය දන දෙසී තකොට සේවින් එකසි අනුව දක්වා එකසි අනුව දක්වා අඩුවෙන් එනම් බලන්න MPS වැඩි වෙන වෙලාවක MPS වැඩි වෙන වෙලාවක MPC වැඩි වෙන වෙලාවක MPS වලාගේ අඩු වෙනවා මේ MPS වලාගේ අඩු වෙන නිසා සේවින් වලාගේ අඩු වෙනවා හරි ඒක තමයි මම මෙතනින් පෙන්වන්නේ පළවෙනි අවස්ථාවේදී 0.2 තියෙන වෙලාවේ MPC 0.2 වෙන තියෙන වෙලාවේ සේවින් වලාගේ 790යි MPS බිින්දවේශම දෙකේ ඉඳම් බිින්දවේශම දෙකේ ඉඳම් බිින්දවේශම අටට වැඩි වෙන වෙලාවකදී සේවින් වලාගේ අඩු වෙනවා සේවින් වලාගේ අඩු වෙනවා ඒකට හේතුව තමයි MPS වැඩි වෙනකොට MPS අඩු වෙනවා MPC වැඩි වෙනකොට MPS වලාගේ අඩු වෙනවා ඒ නිසා සේවින් වලාගේ අඩු වෙනවා එහෙනම් MPS සහ සේවින් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවය ඒ කියන්නේ පොසිටිව් රිලේෂන්ෂිප් එකක් මෙතන තියෙන්නේ පොසිටිව් රිලේෂන්ෂිප් එක අපි MPC සහ S අතර ගත්තොත් තියෙන්නේ ඉන්වර්ස් නැත්නම් නෙගටිව් රිලේෂන්ෂිප් එක ඉන්වර්ස් රිලේෂන්ෂිප් නැත්නම් නෙගටිව් රිලේෂන්ෂිප් එකක් තමයි දකින්න තියෙන්නේ ඔන්න ඔය කියන සම්බන්ධතාවයන් ටික වැදගත් වෙයි හරි අර වගේම තමයි ඊට පස්සේ වක්‍රයට අපි තව දෙයක් කියන්න මම සේවින් දැන් අපි ඉස්සලා කිව්වා අපේ කන්සම්ෂන් එක ඉන්කම් එකේ ෆන්ක්ෂන් එකක් විදියට තමයි තියෙන්නේ කිය. ඒ වගේම තමයි සේවින් S වලින් ඩිනෝට් කරන්නේ සේවින් එකත් අපේ ඉන්කම් එකේ ෆන්ක්ෂන් එකක් විදියට තමයි අපි පෙන්නු කරන්නේ. ඉන්කම් එකේ ෆන්ක්ෂන් එකක් තමයි සේවින් කියන්නේ. කන්සම්ෂන් එකත් ඉන්කම් එකේ ෆන්ක්ෂන් එකක් විදියට තමයි වැඩ කරන්නේ. ඊළඟට අපි මේකට වක්‍රය ඇඳුවොත් වක්‍රය ඇඳුවොත් අපේ ෆන්ක්ෂන් එක තමයි S සමානයි ඍණ C C වල බාය එක හරි ඍණ C බාය එක ප්ලස් සිම්පල් C * Y මේකනේ අපේ ඉක්වේෂන් එක සේවින් ඉක්වේෂන් එක අපි මේකට අදාළ වක්‍රය ඇඳුවොත් ඊට ගන්න පුළුවන් මෙතන අපි දාමු CS කියන දෙකම දාමු මෙතන අපි නැෂනල් ඉන්කම් එක හැම වෙලාවෙම පෙන්න නැෂනල් ඉන්කම් එක මෙතන මූල ලක්ෂය දැන් බලන්න මෙතනදී අපිට හම්බ වෙන්නේ
රිනසීබා එක. ඒ කියන්නේ ඔටොනොමස් සේවින් රින විදියට තමයි තියෙන්නේ. ඔටොනොමස් සේවින් එක රින විදියට තියෙන. ඔටොනොමස් සේවින් එක රින විදියට තියෙන නිසා මෙතන සේවින් කර්ව් එක පටන් ගන්නෙ රින නෙගටිව් ලයින් එකකින් තමයි පටන් ගන්න. ඊට පස්සේ මෙතනින් පටන් අරන් මේ වක්‍රයේ වක්‍රයේ ඉහළට බෑවුම් වෙන්නේ. මොකද මේකේ සේවින් ෆන්ක්ෂන් එකේ MPS මෙතන එකරින C sorry මෙතන රින C කියලා එකරින C එන්න ඕනේ. එකරින C එන්න ඕනේ. මොකද අර ෆන්ක්ෂන් එක අපි එහෙම ලිව් ඉස්සෙල්ලා එකරින C එන්න ඕනේ මෙතන. එතකොට MPS වල අගය ප්ලස් එකක් තමයි තියෙන්නේ. එතකොට බෑවුම ධන කියලා කියන්නේ වක්‍රය ඉහළට තමයි ගමන් කරන. බෑවුම ධන කියන්නේ S වක්‍රයත් ඉහළට ගමන් කරන. S මේ තියෙන්නේ S වල කර්ව් එක. ඒ කියන්නේ සේවින් කර්ව් එක තියෙන්නේ. සේවින් කර්ව් එක මෙන්න මේ ලක්ෂයකදී, ඒ කියන්නේ මේ ජාතික ආදායම හම්බ වෙන ලක්ෂයකදී කපාගෙන තමයි ඉහළට ගමන් කරන්නේ. හරි. එතකොට මෙන්න මේ මෙතන පොයින්ට් එකේදී සේවින් වල අගය බිඳුවක් විදියට තමයි දකින්න තියෙන්නේ. මෙතන පොයින්ට් එකේදී සේවින් වල අගය බිඳුවක් විදියට අපි නම් කරනවා. හරි. يعني ජාතික සේවින් වල අගය බිඳුවේදී ජාතික ආදායම මට්ටම තමයි මෙතන නිරූපණය වෙන්නේ. මම මෙතනට තව මතක් වුණ දෙයක් ඉඳ කියන්නම්. අපි ඉස්සෙල්ලා එන්දනේ පරිභෝජන වක්‍රය, يعني consumption curve එක ඇන්දා. consumption curve එකේදී අපි මෙතන 45 degree line එක ඇන්දා. 45 degree line එක ඇන්දා. ඒකේ හරහා තමයි අපේ consumption curve එක ගියේ. consumption curve එක ගියේ ඒක හරහා. හරි. මෙතනදී මෙතන y 45 degree line එකෙන් පෙන්නන්නේ y. මෙතනදී බලන්න මෙන්න මේ කොටසේදී. මෙන්න මේ කොටසේදී අපේ ජාතික ආදායම විශාලයි consumption එකට වඩා. ජාතික ආදායම විශාලයි consumption එකට වඩා. ජාතික ආදායම consumption එකට වඩා විශාලයි. ඒ කියන්නේ national income එක consumption එකට වඩා විශාල නම් අපිට එතන දකින්න තියෙන්නේ positive saving එක. හරි. ඒ කියන්නේ ධන ඉතුරුම් තමයි දකින්න තියෙන්නේ. ධන ඉතුරුම් කියලා කියන positive saving. හරි. මොකද මෙතන consumption එකට වඩා y විශාලයි. දැන් අපි දන්නවා consumption එක ඇදලා තියෙන ධන y සමානයි c ධන s. හරි. ඒතර මෙයාගේට වඩා විශාල නම් මෙතන positive එකක් positive saving තමයි තියෙන්නේ. මෙන්න මේ කොටසේදී අපිට දකින්න තියෙන්නේ මේ කොටසේදී අපිට පේනවා C වලාගේ විශාලයි Y වලාගේට වඩා. C වලාගේ විශාලයි Y වලාගේට වඩා. හිතන්නකෝ C 1000යි කියලා. Sorry Y 1000යි කියලා හිතන්නකෝ. C 1200යි කියලා හිතන්න. එතකොට අපිට මේ 1000 කියන උත්තරේ එන්න නම් මෙතන ඍණ 200ක් විලා තියෙන්න ඕන. එතකොට මෙතනින් පෙන්වන්නේ negative saving එක. මෙතන C වලට වඩා sorry Y වලට වඩා C විශාල නිසා අපිට දකින්න තියෙන්නේ negative saving. හරි. නෙගටිව් සේවින් එකක් තමයි දකින්න තියෙන්නේ රින S එක. නෙගටිව් සේවින් එක. නැත්නම් අපි කියනවා නිර්ිතරුම් කියලා ඔයගොල්ලෝ. නෙගටිව් සේවින්. ඒකෝට මෙතනදී මෙතන ඉන්ටර්සෙප්ට් මෙතන ඇවිල්ලා ඡේදනය වෙනවා. මෙතන ඇවිල්ලා එකතැනක ඡේදනය වෙනවා මේ වක්‍රයන් දෙක. එන්නේ එතනදී අපිට Y වලාගයයි C වලාගයයි සමාන වෙනවා. Y වලාගයයි C වලාගයයි සමාන වෙන එකිනෙකට. يعني Y 1000යි C 1000 වෙනවා. Y C එතන සමාන වෙනකොට එතනදී ඉතුරු නෑ. ඉතුරුම් වලාගය ශූන්‍යය තමයි. ශූන්‍ය එතන ඉතුරුම් වලාගය බිඳුවට සමාන වෙනවා. ඉතුරුම් වලාගය බිඳුවට සමාන වෙනවා ඒ ලක්ෂයේදී. ඒ කියන්නේ y සමානයි c වෙන ලක්ෂයේදී ඉතුරුම් වලාගය බිඳුවට සමාන වෙනවා. හරි. ඒක තමයි මම මෙතන මතක්ුනේ මෙතනදී. ඒක තමයි මම මෙතන කියන්නේ. හරි. මුන්නා ටිකක් පොඩ මතක තියාගන්න. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ දැන් අපි MPS ගැන කතා කරා. MPS වලගේ කතා කරා. දැන් කියන්න තියෙන්නේ මට MPS සහ APS අතර තියෙන සම්බන්ධතාවය. MPS සහ APS අතර තියෙන සම්බන්ධතාවය ගැන. මම ඊට කලින් තව පොඩි දෙයක් කියලා ඉන්නම්. මේ වක්‍රය චේන්ජ් වෙන හැටි. වක්‍රය වෙනස් වෙන හැටි කියලා ගැන පොඩක් කියලා ඉන්නම්. මෙතනදී
ඉස්සල්ල වගේම අපි කතාර MPC වැඩිවෙද්දී අපේ පරිභෝජනය වැඩිුණා. මේක පොඩ්ඩ මතක කරගන්නයි. MPC වැඩිවෙද්දී අපේ පරිභෝජන වියදම වැඩිුණා. පරිභෝජන වියදම වැඩිවීම නිසා අපේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩිුණා. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩිවීම නිසා තමයි වයිවලාගේ වැඩිුණේ. වයිවලාගේ වැඩිුණේ. ඒ වගේම තමයි මේ MPS කියන්නේ ආන්තික පරිභෝජන නෙමියා. MPS marginal propensity to saving. මෙන්න මේක වැඩි වීම නිසා වෙන බලපෑමක් අපිට පෙළ ගස්සන්න පුළුවන්. හරි බලන්න මෙතන අපි මේ ගානක් හදුවේ මෙතන MPS MPS වල අගය අපි ගාන හදමුයි. එතකොට තියෙ මෙතන ලේසි. MPS වල අගය තියෙනවා කියන්නේ 0.8 0.2 ගාම අපි 0.2 තියෙනවා. MPS වලගේ 0.2 තියෙනවා. අපි saving function එක ලිව්වොත් minus c bar plus simple c into c, sorry, 1 minus simple c into y. අපි ජාතික ආදායම මට්ටම 1000ක් කියලා උපකල්පනය කරමු. ඍණ c වලගේ 10ක් කියලා උපකල්පනය කරමු. ඍණ 10ක් කියලා උපකල්පනය කරමු. ඍණාගයක් එන්නේ හැමතිස්සෙම ඔටොනමස් saving වලට. මෙතන අපි ලිව්වොත් ඍණ 10 ධන 1 minus c කියලා කියන්නේ MPS. හරි මේ 1 minus c වලින් පෙන්වන්නේ MPS වලගේ 0.2. ඒක අපි y අපිට දීලා තියෙනවා 1000යි. අපි 1000න් වැඩි කරමු. එතකොට අපිට එනවා ඍණ 10 ධන 200යි කියලා. මෙතන අපි s වලගේ ගන්න පුළුවන් 190යි කියලා. s වලගේ 190. දැන් MPS වලගේ 0.2 ඉඳන් 0.8 දක්වා වැඩි වෙනවා. 0.8 දක්වා වැඩි වෙනවා. 0.2 ඉඳන් 0.8 දක්වා වැඩි වෙනවා. ජාතික ආදායම වෙනස් වෙන්නේ නැහැ. මේ මට්ටමේමයි තියෙන්නේ. අපි සිතුවර සේවින් ගත්තොත් ඔටොනමස් කන්සම්ෂන් එකත් ඒ විදිහටමයි. සේවින් එක ගත්තොත් එන්නේ ඍණ 10 ධන සිම්පල් c 1 minus c කියන්නේ 0.8. දැන් 1 minus c කියන්නේ මෙතන 1 minus c 0.2 MPS තමයි එකෙන් පෙන්වුවේ. මෙතන MPS 0.8 නිසා 0.8 දානවා 1 minus c වෙනුවට. 1 minus c වෙනුවට දානවා. ඊට වැඩි කරනවා ඒක national income එකේ 1000න් වැඩි කරනවා. එතකොට අපිට එනවා ඍණ 10 ධන 800. ඒතර ඍණ s වලින් ඍණ 10න් 800ක් ගියාම අපිට උත්තරේ එන්නේ 790. එහෙනම් බලන්න මෙතන MPS වැඩි වෙනවා. 0.2 ඉඳන් MPS 0.8ට වැඩි වෙනවා. MPS 0.2 දී අපිට සේවින් ආව 190යි. 0. MPS 0.8 වෙනකොට සේවින් එනවා 790ක් විදියට. සේවින් එනවා 790ක් විදියට. එහෙනම් MPS වැඩි කිරීම නිසා අපේ සේවින් එක වැඩි වෙනවා. MPS වැඩි කරපුවා අපේ සේවින් එක වැඩි වෙනවා. හරි. එහෙනම් MPS වැඩි කිරීම නිසා සේවින් එක වැඩි වෙනවා. සේවින් එක වැඩි වෙනවා කියන්නේ සේවින් එක කියන්නේ අපේ නැෂනල් ඉන්කම් එකට කරන ලීකේජ් එකක්. හරි. විද්‍රෝවල්ස් කියලා කියන්නේ අපේ විද්‍රෝවල්ස් එකක් තමයි නැෂනල් සේවින් කියලා කියන්නේ. දැන් විද්‍රෝවල්ස් ගැන ගත්තොත් අපි ඉගෙන ගත්තේ කාන්දුවීම් කියලා එහෙලවලදී. කාන්දුවීම් ගත්ත අපි කාන්දුවීම් නිරූපණය කරේ W වලින්. විද්‍රෝවල්ස් W ගන්නේ විද්‍රෝවල්ස් කියන්නේ. එතකොට විද්‍රෝවල්ස් විදියට අපිට දකින්න තිබ්බා විවෘතාර්ථිකයක නම් විද්‍රෝවල්ස් තිබ්බේ S ධන T ධන M. S ධන T ධන M විදියට තමයි විද්‍රෝවල්ස් තිබ්බේ. එතකොට මේ විද්‍රෝවල්ස් වලින් කරන්නේ රටේ ජාතික ආදායම අදායිරමත් කරන්නේ. ඒ කියන්නේ ජාතික ආදායම අඩු කරන එක. දැන් ටැක්ස් ගත්තොත් ඒකෙන් කරන්නේ කිසියම් පුංජලයකට තියෙන ආදායම අඩු කරන එකනේ. ඒ කියන්නේ පරිභෝජනයේ සඳහා තියෙන ප්‍රමාණය අඩු කරනවා. ඒ වගේ සේවින් වලින් කරන්නේත් ඒකම තමයි. සේවින් වැඩි වෙනවා කියලා කියන්නේ පරිභෝජනයට පාවිච්චි කරන්න තියෙන සම්පත් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට වෙන්නේ ඉන්කම් සේවින් වලින් කරන්නේ අපේ ඉන්කම් එක අඩු කරනවා. දැන් සේවින් වැඩි වෙනවා කියන්නේ අපේ ඉන්කම් එක කියන්නේ නැෂනල් ඉන්කම් එක අඩු වෙන එක. තොර MPS වැඩි වෙනකොට සේවින් වැඩි වෙනවා. සේවින් වැඩි වෙන නිසා නැෂනල් ඉන්කම් එක අඩු වෙනවා. මෙතනදී MPS සහ සේවින් එක්ක තියෙන්නේ
පොසිටව රිලේෂන්ශිප් එක පොසිටව රිලේෂන්ශිප් එකත්තම මෙතන තියෙන් ඇබැ MPS සහ නැශනල් ඉන්කම් එක අතර තියෙන්නේ ඉන්වර්ස් රිලේෂන්ශිප් නෙගටව රිලේෂන්ශිප් ඉන්වර්ස් රිලේෂන්ශිප් එකත්තම මෙතන අපිට දකින්න පුළුව ඔන්නව පොයින්් ප්‍රශ්න හන්ඩ පුළුවන් පොඩ්ඩ තවත් ගන්න තියෙන්නේ AP MPS සහ APS අතර තියෙන සම්බන්ධතාවය ගැන කියන්න තියෙන. හරි මේ වෙන මොනහරි ප්‍රශ්න තියෙනවනම් මේ ගැන පොඩ්ඩක් කියන්න. ඕ මෙතන 1 - c තමයි එන්නේ. ඉස්සලමඩ වැරදුනා ඒකයි මම අර කිව්වේ ඉස්සල. මෙතන 1 - c තමයි එන්න ඕනේ. හරි. 1 - c. දැන් MPS කියලා කියන්නේ 1 - c හරි. දැන් අපිට MPC දුන්නොත් තමයි MPC 0.2 කියලා දුන්නොත් තමයි MPS වලගේ අපි 0.8 කියලා ගන්න ඕනේ. ඒතර MPC 0.2 කියන්නේ අපි MPS වලගේ ගන්නවා නම් අපි කරන්න ඕනේ එකෙන් මේ 0.2 අඩු කරන එක. එතකොට අපිට එන්නේ 0.8යි කියලා MPS. හරි? එහෙමයි අඩු කරලා ගන්න ඕනේ. දැන් අපිට MPC දීලා තියෙන වෙලාවක අපි එකෙන් MPC අඩු කරලා තමයි MPS ගන්න ඕනේ. මම මෙතන කෙලින්ම ගත්තා ඒක අඩු කරන්න නැතුව මයික ඉස්සල්ල කිව්වා. හරි. මොකක්ද ප්‍රශ්න තිබුත් කියන්නේ. ඊළඟට MPS සහ APS අතර තියෙන සම්බන්ධතාවය කතා කරන්න. MPS sorry MPS කියන්නේ අපිව marginal propensity to saving. ඒ වගේම තමයි අපිට හම් වෙනවා අපිට MPC කතාවේදී හම්බුණා APC හරි MPC කතාවේදී APC හම්බුණා අපිට ඉතුරු වලට එනකොට MPS හම්බ වෙනවා ඒ වගේම තමයි APS APS කියන්නේ average propensity to saving සාමාන්‍ය ඉතුරු නැමියාව සාමාන්‍ය ඉතුරු නැමියා margin propensity to saving කියන්නේ ආන්තික ඉතුරු නැමියාව APS කියන්නේ සාමාන්‍ය ඉතුරු නැමියාව average කියන්නේ සාමාන්‍ය average propensity to saving MPS MPS ආවේ මේ MPS කියලා කියන්නේ මෙන්න මේ ඉතුරුම් වක්‍රය ඔලිනේ සෝරි ඉතුරුම් වක්‍රය මෙතන එන්නනේ ඉතුරුම් වක්‍රයේ බෑව තමයි ඉතුරුම් වක්‍රයේ බෑව තමයි අපිට MPS වලින් නිරූපණය කරන්න MPS කියන්නේ 1 - ඉතුරුම් වක්‍රයේ බෑවුම තමයි MPS. ඒක නිරූපණය කරන්නේ 1 - c. c කියලා කියන්නේ මෙතන MPC. හරි. ඒක හොඳ මතක තියාගන්න. හරි. මෙතනදී MPS සමාන වෙන්නේ 1 - 1 - c වලට. MPS සමාන වෙන්නේ 1 - c වලට. එතකොට MPS කියලා කියන්නේ ඉතුරුම් වක්‍රයේ ස්ලෝප් එක කියන්නේ බෑවුම ඉතුරුම් වක්‍රයේ බෑවුම තමයි MPS වලින් පෙන්වුම් කරන්නේ APS ගත්තාම අපි APS වගේ හොයන්නේ දැන් අපි APC නම් කිව්වේ C බෙදීම YD වලින් C වලින් Y හරි YD කියන්නේ ඔන්නෑ විතර Y කියලා ගමු C බෙදීම Y APS හොයන්නේ අපි S බෙදීම Y කියන සංකේත කියන්නේ හොයන්නේ S බෙදලා Y වලින් කියන්නේ සේවින් එක නැෂනල් ඉන්කම් එකකින් බෙදපුවාම තමයි අපිට APS වලගේ එන්නේ ඊට පස්සේ අපි අර ඉස්සල්ලා වගේ කරමු මේකෙ මෙතන 1 - c මෙතන S බෙදීම Y තියෙනවා අපි S වලට ෆන්ක්ෂන් එක ලියන්නේ c bar sin එක simple c into y කියලානේ sim sorry 1 - c into ඉතින් ඍණ c bar sin එක plus simple c into y බෙදන්න ඕනේ sorry 1 - c මට හැමදේසෙම බෙදලා නැතුන 1 - c 1 - c තමයි දැන් දෙන්න ඕනේ 1 - c into y 1 - c into y බෙදන්න ඕනේ අපි ඔක y වලින් හරි මේ තියෙන APS වල විස්තරණය කරාට පස්සේ APS මේ තමයි MPS විස්තරණය කරාට පස්සේ ඊට පස්සේ
අපි මේක සුළු කරලා ගත්තොත් එතන 1 - c ම තමයි මේ පැත්තට එනකොට ඍණ c බා සයින් එක බෙදෙනවා y වලින් ඊපස්සේ අපි 1 - c * y divided by y y to y කැපෙනවා ඊපස්සේ මෙතන එන්නේ ඍණ ඍණ බා සයින් එකේ තියෙන c එක බෙදෙනවා y වලින් ඊපස්සේ එනවා 1 - c දැන් මෙතෙන්ට බැලුවොත් MPS වල MPS වල 1 - c තියෙනවා. ඒ කියන්නේ අපි 1 - c වලින් MPS පෙන්වන්නේ. 1 - simple c හරි. APS මෙතන ඇවිල්ලා තියෙනවා අපිට බා සයින් එකේ තියෙන c එක ඍණ c එකයි බෙදෙනවා y වලින් ධන 1 - c. ඒ කියන්නේ MPS වල කොටසකුත් මෙතන APC APS වල තියෙනවා 1 - 1 - c වල ඒ කියන්නේ MPS එකේ කොටසකුත් මේ APS කියන දේ ඇතුලේ තියෙනවා හරි MPS වල කොටස තමයි මෙතන තියෙන්නේ එතන MPS හරි MPS වල කොටසකුත් APS වල ඇතුලේ තියෙනවා හැබැයි බලන්න මෙතන සුළු කරාට පස්සේ මෙතන ඍණ සයින් එකක් තියෙන නෙගටිව් සයින් එකක් තියෙනවා මේ නෙගටිව් සයින් එක නිසා මේක සුළු වෙලා එන උත්තරේ නෙගටිව් සයින් එක නිසා මේක සුළු වෙලා යන උත්තරේ ඍණාගයක් තමයි එන්නේ. හිතමුකෝ අපි MPS වලගේ 0.8ක් කියලා දීලා තියෙනවා කියලා අපිට. MPS වලගේ හරි. MPS වලගේ 0.8ක් කියලා අපිට දීලා තියෙනවා. MPS ගේ 0.8ක් කියලා දීලා තියෙන වෙලාවක මෙතන 0.8යි මෙතන 0.8යි කියලා දාන්න පුළුවන්. හැබැයි මෙතන නෙගටිව් සයින් එකක් තියෙන නිසා නෙගටිව් සයින් එක පොසිටිව් නෙගටිව් වේරියබල් එක පොසිටිව් වේරියබල් එකකින් බෙදිලා එනකොට උත්තරේ එන්නේ අපිට නෙගටිව් විදියට. මෙතන ඒතුළ අපි හිතමු 0.02යි කියලා. හරි. එතකොට බලන්න මෙතන එන අගය මෙතන එන අගය මේ එන අගයට වඩා අඩු වගයක් තමයි තියෙන්නේ. දැන් මෙතන සුළු කරොත් අපිට එන්නේ 0.8න් 0.2ක් ගියාම 0.7යි නමයක් අටක් වගේ නෙන්නේ බිඳු දශම 7යි 8ක් වගේ ඉන්නේ බිඳු දශම 7යි 8යි මෙතන බිඳු දශම 8යි එහෙනම් අපි නිගමනයේකට එළඹෙන්න පුළුවන් MPS වලගේ APS වලගේට වඩා විශාලයි කියලා හැමතිස්සෙම MPS වලගේ APS වලගේට වඩා විශාලයි නං MPS වලගේ APS වලගේට වඩා විශාලයි ඉතින් අපි MPC වලට આવුත් MPC වලදී අපි කිව්වේ MPC වලගේ APC වලගේට වඩා කුඩයි කියලා. හරි. දැන් මෙතනදී MPS වලගේ වැඩි වෙන්න හේතුව තමයි මෙතන මේ තියෙන නෙගටිව් සයින් එක. APS වලගේ අඩු වෙන්න, ඒ කියන්නේ MPS වලගේට වඩා APS වලගේ අඩු වෙන්න හේතුව තමයි මෙතන මේ තියෙන නෙගටිව් සයින් එක. කියන්නේ මේ ඔක්කොම කොටස තමයි නෙගටිව් සයින් එක තමයි මේ නෙගටිව් සයින් එක නිසා තමයි APS වලගේ MPS වලට වගේට වඩා කුඩා වෙන්නේ. හරි. ඔය කොටස් ටික තමයි MPS සහ APS අතර කියන්න තියෙන්නේ. MPS සහ APS වල සම්බන්ධතාවය තමයි ඔය. ඔතන පොඩි අහන්න පුළුවන් දීලා ගන්න. ඊළඟට අපි දැන් සේවින් කතා කරා consumption එක හරි saving එක ගැන කතා කරා. දැන් අපි යමු 2 sector economy එකට. 2 sector economy එකට එනකොට කියන්නේ 2 sector economy එකක් කියන්නේ මේක ඇතුලේ ඉන්නේ ආයතනිකංශය කියන්නේ sector දෙකයි. sector දෙකක් ඉන්නවා. එක sector එකක් තමයි household sector එක. කුටුම්බංශය household sector එක ඉන්නවා. ඊට පස්සේ අපිට ඉන්නවා business sector එක. business sector එකේ ඉන්නවා. හරි. household sector එකයි business sector එකයි ඉන්න economic sector එකකට අපි කියනවා 2 sector economy එකක් කියලා. දැන් අපිට sector හම් වෙනවා 3 sector, 2 sector, 3 sector and 4 sector. කියන්නේ කුටුම්බංශයයි ව්‍යාපාරිකංශයයි ඉන්න එකක් හවුස්හෝල්ඩ් එකයි බිස්නස් සෙක්ටර් එකයි ඊට පස්සේ මේ 2 sector එකකට එකතු වෙනවා business sorry
ගවර්මන්ට් සෙක්ට එක ගවර්මන්ට් සෙක්ට එක එකතුනාට පස්සේ ගවර්මන්ට් එක එකතුනාට පස්සේ අපි මේකට කියනවා 3 සෙක්ට් එකක් කියලා. ඊට පස්සේ මේකට ෆොරින් සෙක්ට් එක එකතුනහම අපි කියනවා මේ ඔක්කොම ටිකට 4 සෙක්ට් එකනොමියක් කියලා. නැත්නම් ඕපන් මාකට් එක කියන ඕපන් ඉකොනොමි විරුත් ආර්ථිකය ඕපන් ඉකොනොමියක් කියලා කියන. හරි. ඔන්න ඔය ටික තමයි කතා කරන් තියෙන්නේ. දැන් ඒකෙන් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් ඉස්සරහම 2 සෙක්ට් එක එකනොමියකට ආපුවාම මෙතන සෙක්ටර් දෙකයි එකක් හවුස් හෝල්ඩ් එකේ ඉන්නවා අනිත් එක බිස්නස් සෙක්ටර් එක. හවුස් හෝල්ඩ් එක විසින් ආර්ථිකයක් තුල කන්සම්ෂන් එකට වියදම් කරනවා. ඒ වගේම තමයි සේවින් වලට වියදම් කරනවා. බිස්නස් සෙක්ටර් එක ඉන්වෙස්ට්මන්ට් වලට තමයි ඒගොල්ලෝ එක්ස්පෙන්ඩිචර් කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ කියන තොරතුරු පාවිච්චි කරලා අපිට 2 සෙක්ටර් ඉකොනොමි එකක ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක හදන්න පුළුවන්. 2 සෙක්ටර් ඉකොනොමි එකක ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක හදන්න පුළුවන්. ඇග්‍රිගේට් ඕපන් ඉකොනොමි එකක හැදෙන්නේ විවෘත ආර්ථිකයක සමහර ඉල්ලුම හැදෙන්නේ C ධන, I ධන, G ධන, NX වලින්. හරි, කොහොම හැදෙන්නේ? හැබැයි දැන් අපි 2 සෙක්ටර් හින්දා මෙතනදී අපි දකින්න තියෙනවා C දකින්න තියෙනවා මෙතන තියෙන C දකින්න තියෙනවා ඊට පස්සේ I දකින්න තියෙනවා. හරි. එහෙනම් aggregate demand එක හැදෙන්නේ 2 set එකක C plus I වලින්. 2 sector economy එකක aggregate demand එක හැදෙන්නේ C plus I වලින්. මේ aggregate demand එක මත තමයි national income එක 2 set එකක තීරණය වෙන්නේ. නිසා අපි ලියන්න පුළුවන් මේක Y සමානයි C plus I කියලා. Y සමානයි C plus I කියලා. එහෙනම් 2 sector economy එකක aggregate demand එක දෙන්නේ C plus I වලින්.